මේක ඉතාම බරපතල ප්‍රකාශයක්. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රටේ මුල් පුරවැසියා රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා සැලසුමක් තියෙන බව බුද්ධ්‍යංශ පළ කරලා තියෙනවා කියලා ජනාධිපතිවරයා කියනවා. දැන් අපි කල්පනා කරමු, අපි හිතන්නේ අපි එල්ලීමක්වත් කරන්නේ, අපි හීනකින්වත් හිතන්නේ හැම දෙයක් වෙයි කියලා. අවාසනාවන්ත ලෙසේ වෙන සිද්ධියක් සිදු වුණා කියලා කියන්නේ කවුද මේ රටේ ජනාධිපති වෙන්නේ ඊළඟට? ව්‍යවස්ථාවෙන් මේ රටේ ජනාධිපති වෙන්නේ අගමැතිවරයා. ඒ තමයි මේ රටේ ව්‍යවස්ථාව. ඔබ දන්නවා මේ වෙනකොට ජනාධිපති අගමැති අතර බරපතල ගැටුමක් යනවා. මේ වෙනකොට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර ආණ්ඩු දෙකේ විශාල ගැටුමක්, විධායකයා සහ ව්‍යවස්ථා දායකයා අතර, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල ගැටුමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා තනියම මාධ්‍ය හමු තියාගෙන එක්සත් ජාතික පක්ෂය රෙදි ගැලවෙන්න ගහනවා, අගමැතිවරයා නැති වෙන්න ගහනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමු තියලා ජනාධිපතිවරයා රෙදි ගැලවෙන්න ගහනවා. දැන් මේ වෙනකොට ජනාධිපතිවරයා අගමැතිවරයා අතර තියෙන ගැටුම ඉතාම දරුණු තැනකට ගිහිල්ලා. දැන් ජනාධිපතිතුමා මරණ දඬනය පිළිබඳ තීන්දුවක් ගත්තා, හතර දෙනෙක් එල්ලා මරන්න අත්සන් කරා. අගමැතිවරයා පැහැදිලි කරනවා ඒ ආණ්ඩුවේ අපි විපක්ෂය අපිට මේ පිළිබඳ මත දරන්න පුළුවන්, හැබැයි තමගේ ආණ්ඩුවේ අගමැතිවරයා කියනවා මම මේකට එකඟ නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි, ජනාධිපතිවරයා විසින් කරන ප්‍රකාශ දිගින් දිගටම අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම අගමැතිවරයා ඉස්සරහා තියාගෙන ජනාධිපතිතුමා කියනවා අපි දැන් අපි පිළිබඳ ස්වයං විවේචනයක් කිරීමට කාලය ඇවිල්ලා, අපි අතින් වෙච්ච වැරදි පිළිබඳ අපි කතා කළ යුතු කාලය ඇවිල්ලා, දහමනි සංශෝධනය පිළිබඳ අපි කලා කතා කළ යුතුයි කියලා කියනවා. ඒ නිසා මේ වෙනකොට අගමැතිවරයා ජනාධිපතිවරයාත් අතර තියෙන අර්බුදයත් එක්ක, මේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයත් එක්ක රටේ විශාල ජනතාව අතරේ සැකමතු වෙමින් පවතිනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, ඔබට බුද්ධ්‍යංශ දැනුවත් කරලා තියෙනවා නම් ඔබේ ඝාතන සැලැස්මක් එහෙම නැත්නම් ඒ පිළිබඳ තොරතුරු තියෙනවා නම් වහාම මේ පිළිබඳ රටට එලි කරන්න ඒකෙන් ඉල්ලීම අපි ජනාධිපතිවරයාට කියනවා. ජනාධිපතිවරයා ඝාතනය කිරීමට රටේ බුද්ධ්‍යංශව දැනුවත් කරලා තියෙනවා නම් මේ දැනුවත් නොකිරීම නිසා 21 වෙනිදා එතුමාට බුද්ධිවංශ මේ බුද්ධිවංශ පසුගිය පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් 21 වෙනිදා අප්‍රේල් 21 සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කරලා තිබ්බා. ඒක රටට එළි නොකිරීම නිසා මොකද වෙච්ච විනාශය? ඒ නිසා පාස්කු 21 සිද්ධිය ගැන හිතලවත් ජනාධිපතිවරයාට අපි ඉල්ලීමක් කරනවා, ඔබ ඝාතනය කිරීම සඳහා ඉන්න දේශපාලඥයගේ නම් වහාම එලි කරන්න ඒ කෙනෙක් අපි කරනවා. එවගම පිටක රාජසේනාරත්න මහත්මයා කියලා තිබ්බ මේ කුඩුවලට සම්බන්ධ දේශපාලඥයෝ 7 දෙනෙක් ඉන්නවා කියලා. අපි කියනවා මේ නම් එළියට දාන්න. ඇයි හංගගෙන ඉන්නේ? CID ගේ නම් ටික තියනවලු, දීලා තියනවලු. විපක්ෂයේ ඉන්නවලු, ආණ්ඩුවේ ඉන්නවලු. ඉතින් විපක්ෂයේ හරි ආණ්ඩුවේ ඉන්නව නම් කියන්න. මේ කුඩු කාර්යාන්තික පස්සේ ඉන්න දේශපාලඥයෝ කවුද කියලා? මේ ඝාතන පිටිපස්සේ ඉන්න දේශපාලඥයෝ කවුද කියලා? නිකන් බාගෙට හොල්ලන්න එපා. ඒ නිසා වහාම මේක ඉතාම බරපතල ප්‍රකාශයක්. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රටේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ ජනාධිපතිවරයාට තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියනවා වහාම මේ දේශපාලඥයන් කවුද කියනක රටට කියන්න, මේක ඉතාම බරපතල අවදානම් තත්ත්වයක් කියලා.